වෙනස් කතාවක් ඇත්තට. ඒකට යන්න ඉස්සෙල්ලා අපි මෙහෙම හිතමු. මෙහෙම පටන් ගමු. දැන් ලංකාවේ ඉපදිච්ච නයිජීරියන් සම්භාවයක් තියෙන කෙනෙක් ඉන්නවා. උදාහරණයක් ඒ කියන්නේ නයිජීරියාවෙන් දෙමාපිය ඇවිල්ලා ලංකාවේ ජීවත් වෙලා ලංකාවේදී නයිජීරියන් ළමයෙක් උපත ලබනවා. එළමයා පොඩි කාලේම නයිජීරියාවට අරන් යනවා පව. අරන් ගිහිල්ලා අවුරුදු 16 වුණාට පස්සේ ආපහු ලංකාවට එනවා. ඇවිල්ලා ඉගෙනගෙන කරගෙන අවුරුදු 25 දී එළමයා පක්ෂක සමාජිකත්වයක් ගන්නවා. ප්‍රධාන පක්ෂ තියෙනවනේ. හරියටම අපි කතා කරමු පොහොට්ටුව සජබේ එක්සත් ජාතික පක්ෂය මාලිමාව තියෙනනේ පක්ෂ සමාජිකත්වයේ ගන්නවා අවුරුදු 25 දී. අවුරුදු 44 දී මේ නයිජීරියන් සම්භවයෙන් ආපු ළමයට පුලුවන්කමක් තියේද ප්‍රධාන පක්ෂක නායිකාව වෙන්න. මට පොඩ්ඩක් කියන්නේ අපි දන්නවනේ හොඳටම මැරෙන්න වැඩිලා වුණා මේ පක්ෂය අතහැරලා යන්නේ නැති මිනිස්සු ඉන්නවනේ. හරි, ඒ කියන්නේ පිට රටින් එන කෙනෙක් කොහොම වුණත් තමන්ගේ ගාව ඉන්න තමන්ගේ මිනිස්සුන්ට දෙන්නේ නැති නායකයෙන් ඉන්නේ අපේ රටේ. ඇත්තම කියනවනේ නැද්ද? ධර්ම දන්නවනේ. දැන් නම් කියන්න ඕනේ නැහැ. නම් නොකියුවට හැමෝම දන්නවා. අවුදු ගානක් පැරදිලා පට්ට වැරදිලා ඉන්නිට තැනින්ද කියලා අපත් නැති වෙලා ඒ නායකත්වයේ තියාගන්න තමයි යන්නේ. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී දෙක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම දෙක එංගලන්තේ එංගලන්තේ තමයි අපි අරගෙන තියෙන්නේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමේ නේ අරන් තියෙන්නේ. ඒකනේ කතන්දරේ. ඒකට අනුකූලව ජීවත් වෙනවාද? ඒකට අනුකූලව පක්ෂ ගිනියනවාද කියලා. කනගාටු වෙන්නේ. කනගාටු වෙද්දී විලිලැච්ච ඇත්තටම. දැන් මේ වගේ තත්ත්වයක් එංගලන්තේ දැන් මම මේ කෙලින්ම කතාවට බහින්න මේ එංගලන්තයේ ඉච්චදී මම මේ කියන්න යන්නේ. ඉතින් එංගලන්තේ දන්නවනම් සාමාන්‍ය මිනිස්සු දේශපාලක දන්න ලංකා වෙන දේවල් මිනිස්සු අපිට යන ගමන් hina වේගෙන යාවේ අම්සලෑ රටේ දැන් බලන අපේ රටේ කියලා එහෙම අපි මේ රටේ ජීවත් වුණාට අපි ශ්‍රී ලංකේක හැටියට නේ ජීවත් වෙන්නේ එහෙම වෙනවනේ. ඉතින් ඒ නිසා මේ ඊයේ පෙරේද ඇත්තටම මහා විප්ලවයක් වුණා මේ දේශපාලනේ. මොකද්ද? අවුරුදු 190ක් සුද්දන්ටම අයිති වෙලා තිබිච්ච කන්සර්වටිව් පක්ෂයේ නායිකාව හැටියට පත් වුණා අවුරුදු 44ක් වෙච්ච නයිජීරියන් සම්භවයෙන් මෙහි ඉපදිච්ච එංගලන්තේ ඉපදිච්ච කෙමි මැඩනොක් කියන්නේ යගේ විවාහක නම ඔලු කෙමි ඔලුෆෙන්ටෝ ඇඩියෝකේ කියන කාන්තාව. ඇයි ඉපදුනේ ලන්ඩනයේ විම්බල්ඩන් ප්‍රදේශයේදී 1980 ජනවාරි 2 වෙනිදා. ඇගේ පියා එංගලන්තයේ දොස්තර කෙනෙක් GP කෙනෙක් නයිජීරියාව ඉඳලා ආපු මව මහාචාර්යවරයා. ඒ දෙන්නට හම්බෙච්ච මේ දරුවත් අරගෙන ඒ දෙන්න ආපහු ගියා නයිජීරියාවට. ගිහිල්ලා කාලයක් එහෙ ජීවත් වෙලා පස්සේ අම්මා ඇමරිකාවට ගියා උගන්නන්න ඇමරිකා විශ්වවිද්‍යාලයකට. දුවත් ගියා එහාට. ගිහිල්ලා ඇය අවුරුදු 16 දී නැවත එංගලන්තයට ආවා. ඇවිල්ලා මෙහෙ දේශපාලන කටයුතු වල ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා. ඇයට තියෙනවා ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධි දෙකක්. සාමාන්‍යයි උපාධි මේ මාස්ටර්ස් එකක ඒ වගේම නීති උපාධියකුත් තියෙනවා. ඇයි නීතිඥ වරියා. ඉතින් එහෙම කරගෙන ඉඳද්දී ඇය අවුරුදු 25 දී සම්බන්ධ වෙනවා කන්සර්වටිව් පක්ෂයට. මේ කන්සර්වටිව් පක්ෂය කියලා කියන්නේ සුද්දන්ගේමනේ ඇත්තටම. ඒ අනිත් පක්ෂයේ ලේබර් පක්ෂයනේ. ඉතින් ලේබර් පක්ෂයේ නොඑක ආකාරයේ සුළු ජාතීන්ගෙන් ගහනයි ලේබර් පක්ෂය. නමුත් කන්සර්වටිව් එහෙම නැහැ ඇත්තටම කියනවා. නමුත් මෑට පුළුවන්කම ලැබෙනවා පක්ෂයට සම්බන්ධ වෙලා අවුරුදු 24කින් ඒ පක්ෂේ නායිකාව වෙන්න. කොහොම ප්‍රජාතන්ත්‍රවාදියක්ද මේ රටේ තියෙන්නේ ඇත්තටම කියනවා. දැන් ඇය තරඟ කරන්නේ එංගලන්තයේ කලින් හිටපු අමාත්‍යවරයෙක් එක්ක. ඒ අමාත්‍යවරයෙක් තරඟ කළා ඇය 52000ක වගේ ඡන්ද, ඒ කියන්නේ පක්ෂයෙන් හම්බෙච්ච ඡන්ද 52000ක ඡන්ද ඇය ගන්නවා. ඒ වගේම අර ඇමතිවරයාට හම්බෙන්නේ 41000ක, ඒ කියන්නේ ඡන්ද වැඩි ඡන්ද 12500කින් මේ තනතුරට පත් වෙනවා. දැන් අපි ඉතිහාසය ගත්තාම කොන්ස්ටිටියුන් පක්ෂය නිසා එංගලන්තයේ අගමැතිවරයන් 3 දෙනෙක් ඉඳලා තියෙනවා. 3 දෙනා මෙතෙක් වෙනකන් ඉඳලා තියෙන්නේ. මාගරට් තැචර් මැතිනිය 1977 දී, තෙරෙස්සා මේ, ඒ වගේම
ලිස්ට්‍රස් කියන ලිස්ට්‍රස් නම් හිටියේ සුමාන 7යි අගමැති ධූරයේ. දැන් මෙන්න මෙහෙම එකක් වෙනවා. මෙහෙ අගමැති ධූරයේ වුණත් පක්ෂ නායකත්වයේ වුණත් අතරමැදදී පක්ෂය ඇතුලෙන් එන විරෝධය හැමුවේ ඒක දාල යන්න සිද්ධ වෙනවා. මාගරට් තැචර්ට තුනේ ඒකයි. දැන් බොරිස් ජොන්සන්ටත් ඒක වුණා. ඒ කියන්නේ එයා කරපු වැරදි කීපෙකුත් එක්ක. දැන් මාගරට් තැචර් එහෙම එයාගේ තුන්වෙනි කාර්තුවේ කියන්නේ තුන්වෙනි මේ ටර්ම් එකේදී ඉන්නකොට එයාට එයාගේ පක්ෂය ඇතුලෙන්ම ආවා විරෝධයක් ඇවිල්ලා ඇයට විරුද්ධව ඡන්ද විමසීමක් තිබ්බ පක්ෂයෙන් කියලා. ඒ ඡන්ද විමසීමේදී ඇය පැරදුනා. ඉතින් එතෙන්ට ආවේ පැරදුනා කියලා කියන්නේ ඇය අයින් වෙලා ඉඩ දුන්න අලුත් අයට. ඒක තමයි කරේ ඇත්තටම. පරිදින බව දැන දැනම එතෙන්දී දෙවෙනි වටේදී ඇය අයින් වෙලා කරා. ඉතින් එතෙන්දී තමයි ජෝන් මේජර් කියන අගමැතිතුමා මේ පත් වෙලා ආවේ. කියන්නේ ජෝන් මේජර් පත් උනේ බැතිවරණයකින් නෙමෙයි. ඔහු අගමැති උනේ පක්ෂයේම ඇතුලෙන් ආපු මේ ඡන්ද සහ ඔහුට ආපු පක්ෂවාපු කණ්ඩායම් නිසා. නමුත් ඔහු දෙවෙනි ඊළඟ ඉලෙක්ෂන් එකේදී ඔහු අගමැති වුණා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ටෝනි බ්ලයර්ටත් උනා ඒක. ටෝනි බ්ලයර්ගේ තුන්වෙනි අවුරුදු 10 වෙනි වසරේදී ඔහුට සිද්ධ වුණා අතෑරලා යන්න ගෝඩන් බ්‍රවුන්ට දෙන්න. ඔය වගේම රිවෝල්ට් එකක් ඇතුලෙන් ඇවිල්ලා. කියන්නේ විප්ලවයක් ඇතුලෙන් ඇවිල්ලා වුණා. දැන් අපේ ලංකාවේ විප්ලව පිට විප්ලව වුණාත් එහෙම සිද්ධ කරන්නේ නැහැනේ. මොන ලැජ්ජයිද ඇත්තටම. ප්‍රජාතන්ත්‍රවාදී දෝට කියන්නේ. දැන් අපි හොඳටම දන්නවා සජ්ජාතික පක්ෂය හැරලා යන්න උනානේ. ඊළඟ සජිබි කියලා එකක් දාගන්න සිද්ධ උනානේ සජිට්ට. ඇයි? මොකද නායකත්වය තමන්ගේ අතින් ගිලිහෙන්නේ නැතිව තියාගන්න ගන්න උත්සාහ. දැනුත් එහෙමනේ. දැනුත් ඇවිල්ලා මෙච්චර පැරදිලා මං හිතන්නේ මේ වගේ පැරදිච්ච කෙනෙක් මුළු ලෝකෙ කොහෙවත් නැතුව ඇති. කිසිම දේශපාලන මේකක තාරාවක නැතුව ඇති මෙච්චර පැරදිච්ච කෙනෙක් රනිල් වික්‍රමසිංහ වගේ. නමුත් ඔහු තාම ඉන්නවා, තාම හදනවා. දැනුත් ඔහු මාලිමාවටත් විරුද්ධව වැඩ කටයුතු කරගෙන යනවා. මහා ඉල්ලැජ්ජයිනේ. හරි, ඒක අපි අමතක කරමු දැනට. ඇත්තටම මේ එංගලන්තය කියලා කියන්නේ බොහෝම සරලව ගත්තොත් නියම ප්‍රජාතන්ත්‍රවාදයේ ජාතිවාදයේ තියෙනවා කියලා මිනිස්සු කිව්වට ජාතිවාදයේ තියෙනවා නම් සුද්දෙක් එක්ක ඡන්ද කරලා ඡන්දයකට ගිහිල්ලා කන්සර්වටිව් පක්ෂයේ නායිකාවක් වෙන්න පුළුවන්ද? කළු ජාතික කාන්තාවකට පුළුවන්ද? අපිට ඒකෙන් ගන්න හුඟක් දේවල් තියෙනවා. ඇත්තටම හුඟක් අධ්‍යයනයක් ඒකේ තියෙනවා. අපි කරගන්න ඕන පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔය ගොඩාක් මම හිතන්නේ අඩු ගානේ 7ක් 8ක්වත් නගරවල නගරාධිපතිවරු වෙන සම්භව වලින් එන කට්ටිය ඉන්දියානු, පකිස්තානු, නයිජීරියානු එහෙම වෙනවා. දැන් එක කාලෙක එක කෙන් පැත්තේ, කියන්නේ සවුත් එංගලන්තේ නගරාධිපතිවරයෙක් හිටියා මඩ කලපෙන් ආපු. දෙමළ සම්භවයක් තියෙනවා. ඔය ඉතියා මම හම්බෙලා තියෙනවා. එහෙම වෙනවා. එහෙම තියෙනවා. දැනටමත් සදික් ඛාන් කියන ලන්ඩන් නගරාධිපතිවරයා ඔහු පකිස්තාන් සම්භවයෙන් ආපු කෙනෙකු. එංගලන්තේ ඉපදුනා. නමුත් ඔහුගේ සම්භවය පකිස්තාන්. අත උන්ට තැන තියෙනවා. උන් හරියට වැඩ කරගෙන යනවා නම් උන්ට තැන තියෙනවා. වැඩේ අවශ්‍ය වෙන්නේ ජාතිකත්වය නෙමෙයි ඇත්තටම. දැන් අපි දන්නවා, බොහෝ දෙනෙක් දන්නවා, ගිය බැතිවරණයේදී එංගලන්තයේ කොන්ස්ටිටියුන්ට් පක්ෂය දැඩි පරාජයකට පත් වුණා. ඒ කියන්නේ 1832 පස්සේ මේ තරම් විශාල වශයෙන් විශාලව පරාජය හම්බුනේ ලැබුණේ මේ රිසි සුනක් කියන ඉන්දියන් සම්භවයේ යුක්ත අගමැතිතුමා නිසා. ඔහු ඇත්තටම අගමැති කමට පත් වුණේ මේ ඡන්දෙන් නෙමෙයි. ඔහු අර නායකත්වයට තරඟ කළා, නායකත්වයේ ඇතුලෙන් ආවේ. ඔහු ඡන්දෙන් පත් වෙච්ච අගමැති කෙනෙක් නෙමෙයි. නමුත් ඔය වෙනුවට මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් මුදල් ඇමති කොටින්. ඒ වගේ කෙනෙක්ගෙන් පල්ලෙහාට වැටිච්ච කොන්සර්වටිව් පක්ෂය උඩට ගන්න නම් සාමාන්‍ය කතාවයි. මේක අපි සුද්දෙක් බාර දෙමු. මේක සුද්දෙක් තමයි මේක ගන්න බලමු. සුද්දාගේ පක්ෂිනේ මේක. සුද්දාගේ රට, සුද්දාගේ පක්ෂිය එහෙමනේ තියෙන්නේ. නමුත් කරේ මොකද්ද? නියම සුදුසු කෙනා පත් කරපේ. ඡන්ද 12000 ගාණක් වැඩිපුර දීලා සුදුසු කෙනා පත් කරා. ඒ කවුද? නයිජීරියන් සම්භවයෙන් යුක්ත මේ කෙමි කියන කාන්තාව. ඉතින් ඇත්තටම මම හිතන්නේ මුග දෙනෙක් බලාපොරොත්තු වෙන්නවා මේ විප්ලවයත් එක්ක එංගලන්තයේ දේශපාලනමය වාතාවරණයේ දේශපාලන මූහුණර වෙනස් වෙනවා. ඉතින් මොකද ඊළඟ ඡන්දයේ 2029 දී ඡන්දය කොන්සර්වටිව් පක්ෂය දින්නොත් එංගලන්තයේ ප්‍රථම වරට මෙය
කළු ජාතික කාන්තාවක් හැටියට අගමැති ධූරයට පත් වෙනවා. ඉතින් ඒක කොන්ස්ටිටියුට් අයගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එහෙම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නමුත් අපිට මේ වලින් ගන්න තියෙන පාඩම් ටිකක් ගන්න ඕනේ. ලංකාව ඉන්න නායකයෝ, වයසට ගිය නායකයෝ, රෝදපුටු වල යන නායකයෝ කල්පනා කරන්න ඕනේ ඇත්තටම මේ වගේ රට වලින් ගන්න කොයිතරම් දේවල් තියෙනවද අපිට. මොකද මේ ජාතිකත්වයේ නෙමෙයි බලපාන්නේ, මේ බලපාන්නේ හැකියාව එතනයි තියෙන්නේ. ඉතින් අර හැකියාව තියෙන මනුස්සයෙක් දිලා තියෙන්නේ ලංකාවේ. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ ඉන්දියන් සම්භාවයෙන් හරි නයිජීරියන් කෙනෙක් ඇවිල්ලා දෙන්නොත් දෙයිද කියලා. නෑ, මොන ලංකාවේ ඉන්න මිනිහටවත් දෙන්නේ නැති එක. ලංකාවේ ඉන්න තමන්ගේ සගයටවත් දෙන්නේ නැහැ නායකත්වය. එහෙම එකක් නේ තියෙන්නේ, විලැජ්ජ නැති කමක් නේ තියෙන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මේ වලින් පාඩමක්වත් අරගෙන උදාහරණයක් හැටියට මේ පෙන්නලා මේ අපිත් දෙනවා කියලා මොකක් හරි විදිහක් කළා පක්ෂ කඩා ගන්න නැතුව ජනතාවට සේවය කිරීමේ පරම අභිප්‍රායෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා, බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ මෙම මේ චැනලේ මගේ මේ අම්රහගොඩ චැනලේ ඉන්නවා මගේ ඉමිග්‍රේෂන් ක්ලයන්ට්ස්ලා මේකේ ගොඩක් ඉන්නවා. ඒ දවස්වල එකතු වෙච්ච ඒගොල්ලන්ට පුළුවන් මගේ work and study and work අනුරහගොඩ කියන එකට මාරු වෙන්න. මොකද ඒකේ තමයි මම එංගලන්තයේ ඉමිග්‍රේෂන් ගැන දාන වීඩියෝස් දාන්නේ. එංගලන්තයේ නොඑක ආකාරයේ රැකියාවල් පිළිබඳව, ඒ වගේම අධ්‍යාපනය පිළිබඳව දාන්නේ. ඒකම අපි ලන්ඩන් කවි තියෙනවානේ, ගොඩක් ලන්ඩන් කවි පේජ් එකටත් යන්න, ඒකත් බලන්න. londonkavi.com ඒකටත් පුළුවන් නම් කවි එවන්න, ඒකත් කරන්න. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට යවන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි දැන් මේ දේශපාලන තත්ත්වය පිළිබඳව අමුන් දන්න මතයක් තියෙනවනේ, මතය දාන්න කමෙන්ට්ස් වල දාන්න. අපි ඒකට උත්තර දෙමු, අපි ඒකම සාකච්ඡා කරමු, අපි ඉස්සරහට යන්න බලමු.